හරි. එහෙමනම් මම ඉස්සෙල්ලාම ඔයාලට පුතේ මම කලිනුත් දැනුම් දීමක් කළා අපට විද්‍යා විශේෂ සඳහා අවශ්‍ය වෙන පොත් මොනවද සපයා ගන්න ඕනි කියන කාරණේ. ඒ ටික. අපි පොඩ්ඩක් ඉස්සෙල්ලා බලලා ඉමු අපි කරන්න යන වැඩපිළිවෙල. අපි කොහොමද කරන්න යන්නේ මොන වගේ වැඩපිළිවෙලක්ද කියන කාරණේ පිළිබඳව පුතේ අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. එතකොට මේ මම කියන විදිහට වැඩ ටික කරගත්තොත් අපට කියලා ජයග්‍රහණයක් සඳහා යන්න පුළුවන්. මොකද විද්‍යා විශ්වය ගත්තාම ඔයාලා ගොඩ බලන්න ඔයාලගේ අයියා දාක්කලා ඇති නෑදෑ හිත මිත්‍ර ඇති සාමාන්‍ය පෙළ විභාගයේ ලියපු අය AI ගෙන් පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න AI ගේ ප්‍රතිපලය විද්‍යා විශ්වයට කොහොමද කියලා. ESB තියෙනවා. හැබැයි විද්‍යා විශ්වයේ ප්‍රතිපලයේ බොහොමයක් අයගේ පුතේ අඩු වෙන්න බලපානවා ලංකාවේ ප්‍රතිපලයේ. ඒකට හේතුව තමයි අපිට හැම වෙලෙම පුතේ 9 දින අන්තිමට ඉගහන්න පස්සේ 20යි. 9 දින ඉගහන පස්සේ 20යි. මේකේ 10 පන්තිනාවර වස්සී ඉගහන පස්සේ 40ක් වෙනවා. ඊළඟ B කොටස ගත්තාම B කොටස පුතේ ප්‍රශ්නපත්‍ර දෙකක් තියෙනවා ව්‍යුහගත රචනා. ව්‍යුහගත රචනා සහ රචනා කියන ප්‍රශ්නපත්‍ර දෙකක් හම්බ වෙනවා වලට මේකේ සම්පූර්ණ ප්‍රශ්න 4කුත් මේකේ සම්පූර්ණ ප්‍රශ්න පුතේ 5ක් තියෙනවා. 5න් වාලේ උරන්න දියන්නේ තෝරාගත්තු තුනක් පමණයි. ඔන්න ඔය විදිහට තමයි සමස්ත පේපර් එක පුතේ සකස් වෙන්නේ. නමුත් අපිට 9 පන්තියේදී අවසාන වාර පරීක්ෂණයක් සඳහා තිබුණේ පුතේ ප්‍රශ්න 5ක් පමණයි. 5ක් පමණයි. ඉතින් ඒ නිසා පේපර් එක මේ විදිහට සම්පූර්ණයෙන් හත්පසින් වෙනස් වෙනවා. මේ සඳහා අපිට ඕනි වෙනවා පුතේ පිටු 120ක පිටු 120ක CR පොත් දෙකක් පිටු 120ක CR පොත් දෙකක් ඕබාන්න මේ පොත් ලිස්ට් එක ගත්තු කරු කට් ඉන්න අපට අතුස්සන්න හදාගත්තු අය හරි අපි බලමු පිටු 120 CR පොත් දෙකක් පුතේ ඕනි CR පොත් දෙකක් ඕනි මේ CR පොත් දෙක ඔයාලා වෙන් කර ගන්න ඕනි මෙන්න මේ විදියට මෙන්න මේ විදියට එක පොතක් විද්‍යාව සතහන් පොත විද්‍යාව සතහන් පොත මං හිතනවා මේ විද්‍යාව සතහන් පොත ගොඩාක් සතහන් වලින් පිරේ නෑ පුතේ PDF නිබන්ධනයකුත් එක්ක අපි යන නිසා සෑම පාඩමක්ම මේකේ මොකද නැත්තම් අපි නිබන්ධන margin ඔක්කොම කරන්න ගියොත් අත්තකුරු අමතක වෙන්න පුළුවන්. ඒ නිසා ලියන පාඩුවක් තියෙනවා. මොකද ලියනකොට අදාළ මතක ශක්තිය කොහමද වෙන්නේ? ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ විෂය තුළ පාඩමක් PDF එකක් වල පාඩමක් ලියලා අපි කරනවා. ඒ නිසා මේ විද්‍යාව සකහන් පොත ඔයාලගේ නම එහෙම දාලා i-learning college කියලා දාන්න ලස්සනට දාලා පිටකොලියක් දාලා මේ පොත වෙන් කර ගන්න ඕනි. ඊළඟට අනිත් පුතේ පොත අනිත් පොත විද්‍යාව සාරාංශ පොත විද්‍යාව සාරාංශ පොත මේකත් නම දීලා වෙන් කර ගන්න සාරාංශ පොත සාරාංශ පොත වැඩ ටික කරන්න පටන් ගන්න අපි පුතේ පෙබරවාරි මාසේ වගේ ඉඳන් පාඩම් 3ක් 4ක් ඉවරුණාට පස්සේ ඒ ටික සාරාංශ කරලා ඊට පස්සේ ක්‍රමානුකූලව ටිකෙන් ටික ඔයාලා තනියම සාරාංශ හදා ගන්න තත්ත්වෙටපත් වෙනවා. මුලින්ම පාඩම් 3ක් විතර ඉවර වුණාට පස්සේ පෙබරවාරි මාසේ වගේ වෙනකොට අපි සාරාංශ පොතේ වැඩ කටයුතු ආරම්භ කරනවා. එතකල් පොත හදා තියා ගන්න ඕනේ. ඊළඟට පුතේ අපට ෆයිල් කවරයක් ඕනේ. ෆයිල් කවර. මේ ෆයිල් එකේ ඔයාලා තියන්න ඕනි. මොකද පුතේ සාමාන්‍යයෙන් ඔයාලා මීට කලින් සම්බන්ධ වුණේ විද්‍යාපන්ති වල එක පොතක ඔය ඔක්කොම ටික අච්චාරුවක් වගේ දියලා මොකද ලියලා සාමාන්‍යයෙන් ඊටක දවස් පටන් ගන්නවා ඒ පොතේම දෙනවා රූප ටිකක් අඳිනවා ඔක්කොම කරනවා ඔක සාමාන්‍ය ක්‍රමවේදේ සාම්ප්‍රදායික ක්‍රමවේදේ ඕක හැබැයි පුතේ අපි අලුතෙන් මේ විදිහට හදාගත්තු ක්‍රමවේදයට අනුව මේවා අපේ පන්තිවල කෙලින්ම දැන් අවුරුදු 5-6 කීඳන් දරුවෝ වැඩ කරන ක්‍රමවේදයේ මේවා අතිසාර්ථක ක්‍රමවේදයන් පුතේ ඕනෑම දුර්වල ළමයෙකුට අපි හිතමු ලකුණු මට්ටම 50ට වඩා අඩු ළමයි ඉන්නවනම් මේ ක්‍රමයේ පුතේ විශේෂයෙන්ම යාට වැදගත්
ඒ සාමාර්ථයකට යන්නේ. ඒ නිසා ඔය සාම්ප්‍රදායිකම පැත්තකට දාලා අපි නවීන ක්‍රමවේදයන් යටතේ මේ පුතේ විශේෂ නිර්දේශ ආවරණය කරන වැඩකටයුත්ත සිදු කරනවා. මේ ෆයිල් කවරේ පොඩ්ඩක් ලොකු හිඳ ෆයිල් එකට ලොකු මාතෘකාවක් තියෙනවා. අවසාන වාර පරීක්ෂණය අවසාන වාර පරීක්ෂණේ ඉලක්ක කෙරෙන කඩිනම් ඉගෙනුම් ක්‍රියාකාරකම් කඩිනම් ඉගෙනුම් ක්‍රියාකාරකම් අපොස පුතේ අවසාන වාර පරීක්ෂණේ ඉලක්ක කරන කඩිනම් ඉගෙනුම් ක්‍රියාකාරකම් ෆයිල් එකට පොඩ්ඩක් ලොකු හිඳ ලොකු මාතෘකාවක් මේකෙත් ඔයාගේ නම ලියාගන්න නැත්නම් අස්ථානගත වෙන්නේ එහෙම පුළුවන් නේද පාසලක් දෙමෝ කරන් ගියොත් අස්ථානගත වෙන්නේ එහෙම පුළුවන් සර් ආයෙත් කියන්න කර ෆයිල් එකේ මාතෘකාව ටික අවසාන මාන පරීක්ෂණේ ඉලක්ක කරන කඩිනම් ඉගෙනුම් ක්‍රියාකාරකම් කඩිනම් ඉගෙනුම් ක්‍රියාකාරකම් හරි මේ ෆයිල් කවරේ හොරි වෙන්නේ මේ ෆයිල් කවරේ කාඩ්බෝඩ් ෆයිල් කවරයක් ගන්න කියන ලොකු ෆයිල් කවරයක් ගන්න අරගෙන පිටකොලියක් දාලා තියාගන්න නිකන් නෝමල් ෆයිල් එකක් ටිකක් තියාගන්න එපා මේක පිළිවෙලට වැඩ කරන්න ඕනි මේක ඔය අවුරුදු දෙකක් තියාගන්න පුළුවන් විදියට හදා ගන්න ඕනි ඔයාට හම්බෙන PDF නිබන්ධන ප්‍රශ්න පත්‍ර මේ ඔක්කොම පුතේ මේක තමයි දාන්නේ මේක අපි බෙදා ගන්න එතකොට සාරාංශකරණයේ අධ්‍යාපන විද්‍යාව ප්‍රධාන විදියට අවස්ථා 6කට මේ සම්පූර්ණ විෂය නිර්දේශය කඩලා සම්පූර්ණ විෂය නිර්දේශය අවස්ථා 6කට කඩලා අපි ඉගෙන ගන්න. එහෙමනම් ඔන්න ඔය පොත් තුන මේ පොත් දෙකයි ෆයිල් කවරයයි තමයි අපිට ඊළඟ දවසේ පදාත ඔයාලා සම්බන්ධ වෙනකොට තියෙන්න ඕනි. සාරාංශ පොත පොඩ්ඩක් ප්‍රමාද වුණාට කමක් නැහැ. මේ දෙක හදලා තියාගන්න. මේ දෙක හදලා තියාගන්න ඕනි. හරි. ඊළඟට අපි පුතේ ප්‍රධාන කාරණේ තමයි විෂය නිර්දේශය නිසිපරිදි දැනගෙන තමයි මේ වැඩේ අපි කරන්න ඕනේ. මොකද විෂය නිර්දේශය මොකක්ද කියලා ඔයාලා දැනගන්න ඕනේ. පුතේ විෂය නිර්දේශය ගත්තාම ග්‍රේඩ් 10 විෂය නිර්දේශය ගත්තාම පාඩම් 20ක් තියෙනවා. හරිනම් පුතේ 9න් 10ට එන ඔයාලට අපි බලාපොරොත්තු වුණා विषय निर्देश दहाटे
ඔයාලා හරියට දැනගන්න ඕනේ මම මේ කියලා කාරණා ටික මාස 3ක් විතර යනකොට මේ අපේ අයිදරණින් කොලෙජ් එක ඇතුලේ විද්‍යා විෂය කියන ප්‍රධාන මේ බාහිර දූර විෂයක් මේ විෂය තුල මම මේ කියලා කාරණා ටික පේනවද නැද්ද කියලා මාස 3ක් 2ක් යනකොට ඔයාලට හඳුනා ගන්න පුළුවන් ඒ නිසා මගේ වගකීම තමයි හරියට මේ වැඩේ කරලා ලකුණු මට්ටම ඉහළනම්මනේ ඒක අපි දන්නවා නමේ පන්තිද අපිත් එක්ක සම්බන්ධලා හිටපු දරුවෝ සියලු දෙනා ආවර්තිත වගුව හැමෝට පුළුවන් අය අත උස්සන්න බලන්න අත උස්සන්න බැහැ නම් හෑන්ඩ් මාක් එකක් දාන්න ඔය තින් නමේ පන්ති හිටපු බහුතරයක් දිනාට ආවර්තිත වගුව මූලද්‍රව්‍ය 20ක් කියන ආවර්ත වගුව පුළුවන්. එතකොට ඊට අමතරව සුද්ධ ජීවීන්ගේ නම් අපි ගොඩක් දේවල් නමේ පන්තිවල පාඩම් කරගත්තා. හැබැයි නමේට වඩා හාත්පසින් වෙනස් 10. 10 පන්තිදී අපි මේ පන්තිය කරගෙන යන අතර අපි මේ දාගෙන නෝට් එකක් ලියනවා විතරක් නෙවෙයි ගෙතෙද්දි ප්‍රායෝගික කරන්නේ ප්‍රායෝගික විදිහට අපේ චූටි චූටි වැඩ. නිකන් මම ඔයාලට පාඩම් කරන්න දෙන්නවා නිකන් අල්ලේ ලියාගෙන සතියට පාඩම් කරන්න පුළුවන් සයිස් දේවල්. අල්ලේ ලියාගෙන අතේ ලියාගෙන නැත්නම් චූටි කොල කෑල්ලක ලියාගෙන ඒ සතිය පාඩම් කරන්න පුළුවන් දේවල්. හැබැයි සමහර අයට මෙහෙම වෙලා තියෙනවා. මට මේ ලැබිලා තියෙන අත්දැකීම් මම මේ කියන්නේ. ඔයාලටත් මේව ලැබිලා තියෙනවා. ඉස්කෝලේ මේ යන්න පටන් ගත්තාම අදාල් සමහර ගුරුතුමා ගුරුතුමී කියනවා මෙන්න මේ ටික ඔක්කොම පාඩම් කරගෙන ඉන්න කිදී අර පුතේ හැලක්ම දෙනවා පාඩම් කර මේක පුතේ 10 පන්ති ළමයෙකුට තියා මේක අවුරුද්දක් ගියා පාඩම් කරගන්න බැරිව කියනවා තේ මයික්‍රෝෆෝන් සර් මයික් එක ඔෆ් වෙලා තියෙන්නේ සර් මයික් එක ඔෆ් කරලා देना හරි පොඩ්ඩක් මයික් එක මියුට් වුණා අපුතේ එතකොට අපි ජීව විද්‍යාව විශේෂයේ ගත්තාම මේ ජීව විද්‍යාව විශේෂයේ තුල අපි ඉගෙන ගන්න දේවල් මම මේවට පාඩම් ටික දැන් විස්සම් මම මේක තියෙන එක තේරුමක් නැහැ මම විශේෂයේ දේශේ දෙනවා මතක තියාගන්න පුතේ අපි ජීවීන් කියලා ගත්තාම ප්‍රධාන විදියට අපේ පරිසරය තුල ඔයාලා මේ චූටි කටුවැල පොලයක් වගේ එකක් අරගෙන මේ අවශ්‍ය දියක් කියනවා නම් සටහනක් දාගන්න චූටි කටුවැට කොලයක් වගේ අරගෙන අවශ්‍ය දෙයක් තියෙනවා නම් සටහනක් දාගත්තට කමක් නෑ අවශ්‍ය නැත්නම් අද දවසේ ඉව නැහැ කියලා ප්‍රශ්නයක් නෑ මෙතෙන්ද පුතේ ජීව විද්‍යාව විශේෂ කාණ්ඩයේ ප්‍රදී අපි පරිසරයේ ඉන්න ජීවීන් පිළිබඳව විධිමත් විග්‍රහයක් කතා කරමු පරිසරයේ ඉන්න ජීවීන් පිළිබඳ විධිමත් විග්‍රහයක් අපි කතා කරනවා මේ ජීව විද්‍යාව විෂය කාණ්ඩය අද මම ඔයාලට ස්ක්‍රීන් එක දක්ෂා කරන්නම් විෂය නිර්දේශය අපි ඒක හඳුනාගමු ජීවීන් කවුද මේ ජීවීන් ඉන්න පාඩම් මොනවද කියලා
කවුරුත් ස්ක්‍රීන් එක ලියන්න කරන්න එපා නම් දැන් පුතාලට පේනවා 10 වසර නව විෂය නිර්දේශය 10 වසර නව විෂය නිර්දේශය ඔයාලට පේනවා පුතේ පාඩම් ටික මේකෙන් ඔයාලා දැන් අපි තෝරා ගන්නවා මොනවද අපි ඉගෙන ගන්න ජීවිතය පාඩම් කියලා මෙන්න පළවෙනි පාඩම ජීවී රසායනික පදනම මේ ජීවී රසායනික පදනම කියන කොටසෙන් පුතේ ආවරණය කරන්නේ ජීවීන්ගේ දේහය කොහොමද හැදිලා තියෙන්නේ මොනවද ඒ සඳහා උපයෝගී වෙලා තියෙන ද්‍රව්‍ය ප්‍රධාන විදියට මිනිස් දේහය සැදුම් ලක් වීම සඳහා බලපාන දේවල් මෙතෙන්දි කතා කරනවා ඊළඟ ආයි ජීව විද්‍යා පාඩමක් කියන්නේ 6 වෙනි පාඩම ශාකහා සත්ත්ව සෛල සම්පූර්ණ මේකේ පුතේ සෛලයක් තුළ තියෙන ඉන්ද්‍රික සෛලයක කාර්යභාරය සම්බන්ධ විධිමත් විස්තරයක් කතා කරන. ඒ වගේම අපේ දේහය තුළ පුතේ මේ සෛල වර්ධනය වෙන ආකාරය, සෛල විභාජනය වෙන ආකාරය, ඒ කියන්නේ විභාජනය කියන සෛල ප්‍රමාණය වැඩි කර ගන්න ආකාරය පිළිබඳව මේ පාඩමේදී විධිමත් විදිහට පුතේ කතා කරනවා. ඊළඟට එනවා 8 වෙනි පාඩම ජීවීන්ගේ ලක්ෂණ ජීවීන්ගේ ලක්ෂණ ඒ වගේම ඉල්ලීමක් කරනවා අවශ්‍ය නැති කවුරු හරි මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා නම් එයාට වෙන වැඩ කර කර ඉන්න ඕනේ නැහැ මට පේනවා ඔයාලා මොකද කරන්න කියලා වීඩියෝ ඕෆ් කරලා තිබුණාට ඉතින් ඒ හින්දා ඕන් නැති කට්ටිය යන්න පුළුවන් මට නම් කියන්න පුළුවන් ඕන් නැතියි නැත්තම් මම මෙතෙන් ඉවත් කිරීම සිදු කර හරි ජීවීන්ගේ ලක්ෂණික කියන්නේ පුතේ සමස්තයක් විදිහට ගත්තාම මේ අපි කතා කරන ජීවීන් ප්‍රධාන විදිහට ශාක සතුන් සුද්ධ ජීවීන් මේගොල්ලන්ගේ ලක්ෂණ උදාහරණයක් විදිහට අපි ගත්තොත් වර්ධනය වෙනවා මේගොල්ලෝ ශ්වසනය කරනවා මේගොල්ලෝ ප්‍රජනනයක් සිදු කරනවා මේ වගේ ප්‍රධාන ලක්ෂණ පුතේ අටක් කතා කරනවා ජීවීන්ගේ මේ ලක්ෂණ ලාක්ෂණික පාඩම ඊළඟට අපි එනවා 8 වෙනි පාඩමෙන් පස්සේ 13 වෙනි පාඩම ජීව ලෝකය මේක ජීව විද්‍යාවත් එක්ක වැඩිදි පොඩක් ඕපන් කරන්න පාඩම ඔයාලට පේනවා පුතේ මේ පාඩම තුල බලන්න මේ පාඩම තුල පුතේ ප්‍රධාන විදියට ලෝකේ පුරා ඉන්න සමස්ත ජීවීන් පිළිබඳව අපි විධිමත් විස්තරයක් කතා කරනවා බලන්න ජීවීන් වර්ග කරනවා අපි අදිනේ පාසු සඳහා ඒවා ප්‍රධාන ක්‍රියාවලියන් විද්‍යාත්මක ක්‍රමවේදනා තමයි අපි මේ වර්ධනයන් කරන්නේ ඔයාලට හිතෙන්න පුළුවන් මේවා තියෙන වචන සමාරේවා අලුත් අලුත් වචන තියෙනවා නේද අලුත් අලුත් වචන තියෙනවා ඒ වචන අපි හඳුනා ගන්නවා මේවන් සුජීවී ගැන අපි කතා කරනවා වෛරස් ගැන කතා කරනවා ඒ වගේම ඔය සම්පූර්ණ පුතේ විධිමත් විස්තරයක් මේ ජීවීන් ගැන මෙන්න මේ පාඩේ විදාන විවිධත්වයෙන් යුත ශාක තියෙනවා අපි කවදාකවත් දැකලා නැති අහලා නැති ආකාරයේ සත්තු ගැන අපි මේ පාඩේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ජීව ලෝකේ වෙදී සත්තු ගැනම තමයි හරි ආසාවෙන් අපූර්වට මේ පාඩම පොතේ ඉගෙන ගන්න අපට අවස්ථාව ලැබෙනවා හරි ඊළඟට අපි එනවා ජීවි අඛණ්ඩතාව 14 වෙනි පාඩමේ එකක් ජීව විද්‍යාවේ සම්පූර්ණ වෙදින්දි ජීවීන්ගේ ප්‍රජනනය ගැන ජීවීන්ගේ ප්‍රජනනය කියලා ගත්තාම පොතේ ප්‍රධාන විදියට
මානව ප්‍රජනනය සම්බන්ධයෙන් කතා කරන මානව ප්‍රජනනයට කලින් මේ පාඩමේදී ප්‍රධාන විදියට පුතේ කතා කරනවා ශාක ප්‍රජනනය ශාකයක පුෂ්පය මූලික කරගෙන සිදුවන ලිංගික ප්‍රජනනය ඒවා අපි ජීව විද්‍යාවට ඉගෙන ගන්න. ඒ වගේම කෙනෙක් ගිහිල්ලා මල්ලත්තක් හිටවලා මුල් ටිකක් අද්වාගෙන අලුත් පැලයක් බිහි කර ගන්නවා. අපි ඒක කියන්නේ පුතේ අලිංගික ප්‍රජනනය කියලා. මේ වගේ ශාකවල ප්‍රජනනය පිළිබඳ ඒ වගේ මිනිස්සු ශාක කුටිමව ප්‍රජනනය කර නැත්නම් බිහි කර ගන්න අවස්ථා විදියට ඔය බද්ධ කිරීම අතු බැඳීම් පටක රෝපණ මේ පාඩමේදී අපිට ගෙතන ඉඳන් බද්ධයක් සිදු කර ගන්න පුළුවන් ඒ වගේ ක්‍රමවේදයන් අපි කියා දෙනවා මෙන්න පුෂ්පය ඊළඟට සම්පූර්ණ විධිමත් විස්තරයක් මේ කතා කරනවා පුතේ මානව ප්‍රජනනය සම්බන්ධයෙන් මිනිස්සාගේ ප්‍රජනනයේ යෝනතාවයේ සිට පුතේ දරුවෙකු මෙහෙලවකන පිහිනීම දක්වා සම්පූර්ණ විධිමත් විස්තරයක් මේ පාඩමේදී පුතේ අපි කතා කරමු මේක ජීවි මානව ප්‍රජනනය අර්ථයි ඊළඟට අපිට ඊළඟට පුතේ ජීව විද්‍යාව කියලා පාඩමක් අවසාන පාඩම ප්‍රවේණිය ප්‍රවේණිය මානවයන් අතීතේනම් පරිණාමයට ලක් වෙනකොට සිදුවන සිදුවීමේ සිතම් අපි ඒ වගේම පරම්පරාවෙන් පරම්පරාවට අපි දන්නවා පුතේ ලක්ෂණ ගමන් කර හරියට කියනවා මේ මොකොත් නෑ අම්මා වගේමයි තුපි බල හල් දින අම්මා වගේමයි තුපි ඔය ප්‍රවේණිය පාඩමෙදි කියන්නේ තාත්තා වගේමයි කොල්ලන් එහෙම කියනවා ඒව අහලා තියෙනවා නේද අප යනවා ඈතේ ඉඳන් අම්මයි දුවයි එනකොට ආ මේ ළමයාගේ අම්මා තමයි මේ එහෙම හඳුනා ගන්න අකුරු හැකියාවක් අපිට තියෙනවා එහෙනම් ජීවියෙකු මේ ලෝකෙදී බිහි වෙනකොට මවගේ පියාගේ ලක්ෂණ එයාට ලැබෙනවා මවගේ පියාගේ ලක්ෂණ එයාට ලැබෙනවා හැබැයි මේ පාඩම් වලදී හරි අකුරු සිදුවීමුත් වෙනවා සර් ඔය කොහොම කිව්වත් දැන් අපි උදාහරණයක් විදිහට අල්ලපු ගෙදර ගත්තහම ඒ ඇන්ටි අංකලුයි දෙන්නම සුදුයි හැබැයි කියලා කච්චි එහෙමත් කියනවා එහෙමත් වෙනවා හැබැයි පුතේ මේ අල්ලපු ගෙදර ඉන්නේ අපේ ගෙදරත් එහෙම වෙන්න පුළුවන් හැබැයි විද්‍යාවට අපි ප්‍රවේණියේදී ඒකටත් විසඳුමක් දෙනවා ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා මම මේ ජීව විද්‍යාවේ ඔය ළමයිට ගොඩක් කියන ප්‍රශ්න මම එක උදාහරණයක් ගන්නම් අපි ගන්නවා පුතේ මෙහෙම අම්මයි තාත්තා ඉන්න හරියටම දරුවෝ එක්ක අම්මා වගේ එමෙතන තාත්තා වගේ නේද මෙන්න දරුවා මෙන්න දරුවා එතකොට මේ දරුවා කොටයි කොටයි කියන්නේ මේකි මේ දරුවා කොටයි හැබැයි අම්මයි තාත්තා මොකද ඉන්නේ වුණ ගහක් වගේ උසයි කොහේ නම් ඔය සර් කියන ලක්ෂණ මේ ළමයට ඇවිල්ලාද विश्वास करना හැබැයි අම්මයි තාත්තයි පිටිකොට්ට වගේ මහතයි ළමයා කෙට්ටුයි එහෙම වෙන වෙලාවට ඕකට පුතේ විසඳුම තමයි ඕකට හේතුව තමයි මේ પરම්පරාව ආරම්භ වුණේ අම්මගේ තාත්තගේ නෙමෙයි අපි දන්නවා හත්මුතු પરම්පරාවක් කියලා එකක් අපි දන්නවා හත්මුතු પરම්පරාවක් කියලා ඔය හත්මුතු પરම්පරාව කියන්නේ මේ ආච්චි සීයා මුත්තා කිත්තා කිරිත්තා පනත්තා කිරි කෑ මුත්තා ඔහොම තියෙනවා පුතේ પરම්පරාවක් ඔයාලා දැන් ඔන්න විද්‍යාවට වැදගත් වෙනවා හත්මුතු පරම්පරාව අනිවාර්යෙන් තාත්තලා නැත්නම් අම්මලා තාත්තයි අම්මයි හත්මුතු පරම්පරාවේ හත දන්නේ නැත්නම් ආච්චිගෙන් ගිහිල්ලා අහන්න සීයාගෙන් ගිහිල්ලා අහන්න මොකද්ද සීයෝ කියන හත්මුතු පරම්පරාව ඒක ඊළඟ දවසේ නෝටි ගෙනගෙන ඉන්නවා නම් හත්මුතු පරම්පරාව හරි ඔයා ගන්න බැරි වුණේ ආයක මම කියන්න ඔන්න හත්මුතු පරම්පරාවෙන් කීප දෙනෙක් මම ගන්නවා අපි ගන්න අම්මගේ තාත්තගෙන් අම්මගේ තාත්තගෙන් එහා පැත්තේ ඉන්නේ ආච්චි සීයයි
ආච්චීසීයි හැම මොකුත් නෑ හරි උසයි ආච්චීසීයි තමා මේ ඉන්නේ ඔන්න ආරම්භය ආච්චීසීයට පස්සෙන් ඉන්නවන් ලැබලා අනිවාර්යෙන්ම මෙන්න පුතේ මෙතන පරම්පරාවේ එක පේනව නේද බෝඩ් එක හරි මෙතන පරම්පරාවේ හිටපු 100 100 මිට් එක 100 මිට් එක ආච්චි හැබැයි විසමේ ආච්චි ආච්චි උසයි 100 කොටයි ආච්චි උසයි 100 කොටයි එහෙමත් දේවල් වෙනවනේ නේද ගායෙ මෙහෙම වෙනවනේ නේද ආච්චි විදිහ පොඩ එකක් දාලා තියෙනකොට කොහොමද දන්නවද මේ පුටුව කුඩ නැගලා එතකොට 100 උසට වෙන්නේ හැබැයි ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ පුතේ 100 කොට 100 කොට එහෙනම් විද්‍යාත්මක පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ සම්ප්‍රේෂණය වෙනවා ජීවීන්ගේ පුතේ මතක තියාගන්න අම්මගෙන් තාත්තගෙන් දරුවන්ට පමණක් නොවේ අතීතයේ පරම්පරාවෙන් තිබිච්ච ලක්ෂණත් මෙන්න පෙර පවක්කාරී තිබිලා මෙන්න මේ තිබිච්ච යටපත් වෙලා තිබිච්ච කොට කියන ලක්ෂණයක් මේ අපේක්ෂපතු වෙලා තියෙනවා එහෙනම් ternary පරම්පරාවල් ලක්ෂණත් අපිට උරුම වෙන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න ඔයාලා අර කිව්වනි අල්ලපු ගෙදර ඇන්ටිස් සුදුයි අංකල් සුදුයි කෙල්ල කළුම කළුයි කියලා. ආ. එහෙම වෙලා තියෙන්නේ ඇයි? අතීතයේ පරම්පරාවක ඒ පවුල පිළිලා තියෙන පට කළු 100ක් හරි ආච්චික්. අන්න ඒ යටපත් වෙච්ච ලක්ෂණ තමයි පුතේ මෙහෙම ඉස්මතෙන් ඕම් ඔය වගේ පුතේ හරි රසවත් කතන්දර මේ කියන ජීව විද්‍යාව යටතේ අපි ඉගෙන ගන්න ජීව විද්‍යාව හැමෝටම හරි ලේසියෙන් පාඩම් කරගෙන ගන්න පුළුවන් පාඩම් කරගන්න පුළුවන් මෙත්මිනි මයික් එක ඔන් වෙලා කෙල්ලේ ආ එතකොට එහෙනම් ඔන්න ජීව විද්‍යාව ඉගෙන ගන්න ඕන ඒ කියන්නේ අපි ලබන බදාදේ නම් ඉගෙන ගන්න ඊළඟ කාරණේ අපි එනවා භෞතික විද්‍යාවට සමහර කොල්ලෝ හිනා භෞතික විද්‍යාව අපෝසරණු කරන්නේ භෞතික විද්‍යාවද ඈ එතනම් ඕක නම් මට කියලා තමයි පටන් ගන්නේ හැබැයි භෞතික විද්‍යාව ගත්තාම මේක විශේෂයෙන් ගැහැණු ළමයට වඩා පිරිමි ළමයට මේ භෞතික විද්‍යාව විශේෂයෙන් වැදගත් වෙනවා ඒ කියන්නේ කොල්ලන්ට වැදගත් වෙනවා කියන එක ගන්නවා ඉතින් දෙගොල්ලම අධ්‍යාපනයේදී එක හා සමානව ඉගෙන ගන්න ඕනේ. නමුත් අපි දන්නවා විද්‍යාව කියන විශේෂ ගත්තාම ගෙදර දොරේ ජීවත් වෙන්න විද්‍යාව ඕනේ. බල්බ් එකක් හයි කරගන්න ගියාම ඊළඟට පුතේ ප්ලග් එකක් මොකක් හරි එකට සම්බන්ධ කරගන්න අපිට අනතුරක් කරදරයක් නොවන විදිහට මේ විදුලි රැහනක් අලුත් වැඩියා කරගන්න අපි මේවා මෙන්න මේ භෞතික විද්‍යාව කියන විශේෂයේ ශ්‍රී කර ගන්න. හදිසියෙන් ඉඳීටි කතර මෝටරේ දාපම මෝටරේ කරගන්නේ අපිට ඒක පරීක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ ඕන ටීවී එකට පුතේ වැඩ කරන්න කියලා අපි බලනවා හිතනවා මොකද්ද වෙලා තියෙන්නේ ආ මේ වගේ දේවල් ඒ වගේම තමයි අමුත සූත්‍ර වාහන වාහනේ වේගය සම්බන්ධ මේ කොල්ලෝ හරි කැමති බයිසිකලයක් ගත්තොත් වේගින් වේගෙන් පැදගෙන යන්න එහෙනම් පුතේ මේ වේග සම්බන්ධයි අපි මේ දේවල් මෙන්න යන්ත්‍ර සූත්‍ර ඒ වගේ දේවල් ඔයාලට මතක ඇති සරල යන්ත්‍ර 9 පන්තියේදී කතා කරනවා ගෙදර ගෙවත්තේ තියෙන ගල් ගෙඩියක් පෙරලා ගන්න ආච්චී 100 අධික යකඩයක් භාවිත කරනවා එහෙනම් මෙන්න මේ වගේ අවස්ථා අපි පුතේ භෞතික විද්‍යාව විශේෂයෙන් කතා කරනවා භෞතික විද්‍යාව විශේෂයෙන් අපි ඒ කාරණා අධික කතා කරනවා ඒවා විතරක් නෙවෙයි තව තියෙනවා ඔය බලයේ සම්බන්ධයෙන් ඇදීම් තල්ලු කිරීම් ඒ වගේ දේවල් අපි කතා කරනවා ඊළඟ රසායන විද්‍යාව රසායන විද්‍යාව ගත්තා මේකේ පදනම ෆවුන්ඩේෂන් එක පොදේ මූලද්‍රව්‍ය ටික නැත්තම් ආවර්තව නමේ පන්ති ඉඳන් කටපාඩම් කරගත්තා නමේ පන්ති ඉඳන් කටපාඩම් කරගත්ත අපි ආවර්තව ගුවන් එහෙනම් රසායන විද්‍යාව විශේෂයේ පදනම් වෙන්නේ මේ මූලද්‍රව්‍ය නැත්තම් ආවර්තිත වගුව පදනම් කරගෙන ඔය විද්‍යාව 10 ඉගෙන ගන්න ළමයේ ආවර්තිතාවගේ මූලද්‍රව්‍ය 20 බැයි නම් අදම පාඩම් කර ගන්න ඕනි එහෙනම් මේකේ පදනම ආවර්තිතාව
ඒ පාඩම් කරගන්න ඕනියම කොහොමද පාඩම් කරගන්නේ කියලා මම group එකට දාන්න. ඔක්කොම සියලු homework සියල්ල මොකද වෙන්නේ? අදාළ group එකට ඔයාලට message එකක් මගින් දාන්න. ඔයාලට තියෙන සතියේ දෙපාරක්වත් group එක බලලා ඒකේ තියෙන වැඩ ටික කොහොමද edit කරන්න. මුලද විදිය පාඩම් දවී පොඩක් කියන්නකෝ අපි නමේ හිටපු ළමේ කවුරු හරි. කවුද කියන්නේ? සර් මම කියන්නා. ආ කියන්නේ. කියන්නද සර්? කියන්න පුතේ කියන්න. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. තව එක්කෙනෙක් කියන්න. हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियॉन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम अब एक के नेक हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियॉन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम अब एक के नेक चांस दे हाइड्रोजन हीलियम लिथियम बेरियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियॉन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियॉन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम हां තව කවුරු හරි ඉන්නවද කියන්න බලාපොරොත්තු වෙන්න ඔක්කොටම නම් අවස්ථාව දෙන්න බෑ සර් මං කියන්න ආ කියන්න Hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon. හරි පොඩ්ඩක් ප්‍රියමි නෙට්වර්ක් අවුලක් වගේ මට එකක් දෙකක් ඇදෙන්න ඇහුනේ අඩුවේ නමුත් ගැළලුවක් නැහැ හරි මේ එහෙනම් බලන්න ආවර්තිත වගු ඕන නමෙන් අපේ හිටපු බොහොමයක් දෙනා මේක 100%ක් පාඩම් කරගෙන දෙනවා රසායන විද්‍යාව එතකොට මේ පුතේ අපි මේ රසායන විද්‍යාව විශේෂයේ යටතේ කතා කරනවා මම ඒක භෞතික විද්‍යාව මම දැම්මේ නැහැ මම PDF එක ආයෙත් අක්ගල මේ ස්ක්‍රීන් එකට දාන්නම් අපි බලමු මේ භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව පාඩම් ටික පළවෙනි පාඩමේ ඉඳන් ගමු සරල රේඛීය චලිතය බලන්නකෝ ජෙට් එකක් වගේ මොකක්ද යන්නේ දුම්රිය දැනට අධිවේගී දුම්රියක් පැයට කිලෝමීටර් 300ක් විතර යන දුම්රියක් තමයි මේ තියෙන්නේ බලන්නකෝ නිකන් මෙයා හදලා තියෙන්නේ පුතේ පිරිහුඩුවේගේ හොට වගේ ඉස්සර කාලේ දුම්රිය ලංකාවේ තාම තියෙනවනේ පරණ දුම්රියක් ගත්තාම බිංගයක් අස්සින් එම යනකොට අධික ශබ්දයක් තමයි තිබුණේ මේ වාතයත් එක්ක ඇති වෙන පීඩන නිසා තමයි අධික ශබ්ද ඇති වෙන්නේ විද්‍යාඥයෝ පරිසරයට කන යොදලා පරිසරයේදී හොඳට බලලා හොඳ නිරීක්ෂණයක් මගේ නිගමනයකට එනවා පිළිහුඩුව දිහා බලාගෙන ඉන්න පිළිහුඩුව මාළු අල්ලනකොට ගහක අත්තක වා ඉඳලා ජලයේ තුලට ඉතාම වේගයෙන් කිසිදු ශබ්දයක් ඇති නොකරමින් තමයි ගමන් කරන්නේ. එයාගේ හොට ඕම් වේවා. මොනවගේ?
ඔය ඔයාලට පේනෝනේ සංවිචල්පී කියලා දුප්‍රියක් ඔන්න එවන් එහෙනම් පිළිහුඩු වගේ හොට පිළිහුඩු වගේ චරයාව පුතේ උකහාගෙන ඒ මගින් දුම්රියක් නිර්මාණය කරන ලෝකයට එතකොට මතක තියාගන්න ඒ මගින් මේ වේගයේ රම මේ දුම්රියේ රාන්තික වේගයකුත් ඒ වගේම පුතේ ඉන්ධන පිටිමස් ප්‍රබුත් ඉතුරු වෙනවා ඔන්න භෞතික විද්‍යාව අපි ඒකව කතා කරනවා ඊළඟට පදාර්ථයේ ව්‍යුහය කියන්නේ ඔය ආවර්තිත වගුවෙන් පාඩම ආරම්භ කරන්න ඔන්න ඔතනින් තමයි රසායන විද්‍යාව තුන්වෙනි පාඩම ආරම්භ වෙන්නේ පුතාලට පේනවා චලිතයේ පිළිවන නිව්ටන් නියම ඔන්න බලන්නකෝ නිව්ටන් කියන්නේ කොල්ලෙක් අපි දැන් විද්‍යාඥයෙක් වුණාට කොල්ලෙක් අම්මත් එක්ක යනවා දර කඩන්න ගිහිල්ලා කැලේ අම්මා දර ටික හොයාගෙන ඉන්නකල් කොල්ලා පොඩි කල්පනාවක ඇපල් දහක් යට ඉඳගත්තා පල් තොප්පි එහෙම නම් තියාගෙන හිටියේ නෑ ඇපල් ගහක් යට වාඩි වෙලා ඉන්නකොට ඇපල් ගෙඩියක් වැටෙනවා ඔළුවට ඩෝංගා ඇපල් ගෙඩියක් වැටෙනවා ඔළුවට ඩෝංගා දැන් අපේ කොල්ලෙක් එම අම්මත් එක්ක දර කඩන්න ගිහිල්ලා ඇපල් ගහක් යට වැටලා ඇපල් ගෙඩියක් ඔළුවට වැන්නොත් මේක බුදුම්මෝ කියලා බය වෙලා ඔය කොහොම හරි බය පැත්තකින් තියන ඇපල් ගෙඩිය වැන්නොත් ඕක කන්න ඉතින් ඒ කාලේ එහෙම උනේ නෑ මෙයා නිව්ටන් කොල්ලා මොකද කරේ ඇයි දෙයිනේ ඇපල් ගෙඩිය ගහේ තිබිලා බිමට වැටුනේ මේක උඩටම යන්න තිබුණා එතනම හිටින්න පුළුවන්නේ ඇයි මේක බිමට වැටෙන්නේ දැන් අපි දන්නවා ගුරුත්වාකර්ෂණ බලය කියලා හැබැයි ගුරුත්වාකර්ෂණ බලය කියලා මේක නිව්ටන් කොල්ලා හොයාගත්තු හින්දානේ කියන්නේ එහෙනම් පුතේ ඒ අවුරුදු 9ක් වෙන කොල්ලා පුතේ මේ පරිසරයේ මගින් ලබාගත්තු නිරීක්ෂණ නිගමන ඇසුරින් පුතේ නියමයන් තුනක් හඳුන්වනවා අපි ඒවා නිව්ටන් නියම කියලා ගන්නවා ඝර්ෂණය ඒකත් භෞතික විද්‍යා පාඩුවක් මෙන්න ඝර්ෂණයත් භෞතික විද්‍යා පාඩුවක් 10 විෂය නිර්දේශ ඇතුලේ වැඩිපුරම දෙන භෞතික විද්‍යා පාඩම් ඝර්ෂණය ඔයාලා පේනවා චමොත් මයික් එක ඔන් වෙලා හරි පුතේ එහෙමනම් ඔන්න භෞතික විද්‍යා පාඩමක් විදිහට ඝර්ෂණය වලට පේනවා ටයර් එකක් ටයර් එකේ කට්ට කපලා තියෙන්නේ පොළවේ පෘෂ්ඨයත් එක්ක දිස්සා යන එක අවම කරගන්න එහෙනම් ස්පර්ශ පෘෂ්ඨ දෙකක් අතර වස්තුවක චලිතයට ස්පර්ශ පෘෂ්ඨ දෙකක් අතර පුතේ චලිතයට විරුද්ධව ඇතිවන ප්‍රධාන බලයක් තමයි පුතේ ඝර්ෂණ බලය කියලා කියන්නේ ඝර්ෂණ බලය කියලා කියන්නේ පුතේ ඊළඟට මූලද්‍රව්‍ය සංයෝග ප්‍රමාණය කියන්නේ ඔයාලට පේනවා මේ මූලද්‍රව්‍ය පරමාණු ගැන මේ රසායන විද්‍යාව. අන්න ඊළඟට එනවා සම්ප්‍රයුක්ත බලය දුන්නක් ඇදි දුන්නක් තියෙනවා සම්ප්‍රයුක්ත බලය කියේ පුතේ භෞතික විද්‍යා පාඩමක්. රසායනික බන්ධන රසායන විද්‍යාව බලයක භ්‍රමණාචරණ භ්‍රමණීය වෙන දේවල් පරිභ්‍රමණීය වෙන දේවල් සම්බන්ධයෙන් මේ පාඩමේ අපි කතා කරනවා. ෆෑන් එකක් රෝදයක් ඒ වගේ භෞතික විද්‍යාව බල සමතුලිතතාවය කියන්නේ භෞතික විද්‍යාව පොතක් මේසෙ මත ඔයාලා හිතන්න පුළුවන් පොතක් මේසෙ මත කියන්නේ ඇයි මේක නිශ්චලව තියෙන්නේ ඒවට හේතුව බල සමතුලිතතාවය ද්‍රව ස්ථಿತಿ පීඩනය ඔයාල දන්නවා ඔයාලා යන වාහනේ අදිසියරි රෝදයක උලම් බැස්සොත් ඔයාලා ද්‍රව ජැක්කුවට අඟලා ගන්නවා ද්‍රව ජැක්කුව අරගෙන ද්‍රව ජැක්කුව පුතේ මේ ද්‍රවස්තිර පීඩනය කියන දේ මගේ නිර්මාණය කරලා තියෙනවා පදාර්ථයේ වෙනස් වීම රූපයේ පේනවා කිමිකල් කලවම් කරනවා මේක රසායන විද්‍යාව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ රසායන විද්‍යාව කාර්ය ශක්තියේ ජවය ඔයාලට පේනවා මිනිස්සෙක් වැඩ කරන දෙයක් අපේ ඒ වැඩ රාජකාරිය ඔක්කොම අයිති වෙන්නේ භෞතික විද්‍යාවට ධාරා විද්‍යුතය මේ දවස්වල නම් ලංකාවේ පොඩ්ඩක් විද්‍යුත් සම්බන්ධයෙන් තියෙන විවිධ ගැටලු. එහෙන් ස්ට්‍රයික්, මෙහෙන් ස්ට්‍රයික්, ගෑස් නැහැ, විදුලිය නැහැ හිති ගම. ක්ලාස් වලට අපිට එහෙම බාධා සිද්ධ වුණා. එහෙනම් මේකත් ගමන් කරන පුතේ ධාරා විද්‍යුතයේ ශක්තිය මේක භෞතික විද්‍යා විශේෂයෙන් කතා කරන. ඔන්න ඒ කාරණා ටික සියල්ල පුතේ 10 වසරේ විෂය නිර්දේශය තුල අපි
ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. මම අන්තිමට මට මැසේජ් ගොඩක් දාලා තියෙනවා. ඔයාලා මැසේජ් දාන එකක් කෝ-හොස්ට් එකට දාන්න. කෝ-හොස්ට් එකට ඒවට බලමු ප්‍රශ්න මොනවද කියලා. ප්‍රශ්නයක් අහලා තියෙනවා අභිවික්‍රම ශබ්දයට වඩා වේගයෙන් යන්න නම් කොච්චර වේගයෙන් යන්න ඕනේද කියලා ශබ්දයට වඩා වේගයෙන් යන්න නම් ශබ්දය තත්පරයකට මීටර යනවා 330ක් තත්පරයකට මීටර 330ක් යනවා ඊට වඩා වේගයෙන් වාට ෆයිල් යන්නත් මේ වාහනේ යන්නත් දැන් මොකක් හරි හදාගන්න එනවා විද්‍යාත්මක උපකරණයක් दादा पास क्या जेट का तत्पर मीटर तुलसी दिया हरे में अपे में पंक्ति तो है අපි දන්නවා ජීවීන්ගේ විවිධත්වයක් තියෙනවා මම මේ කුංචි කතන්දරයක් කියන්නේ නැහැ කතන්දරයක් නෙවෙයි ඔයාලට මේක වැදගත් වෙන එක පුතේ මේ අපේ මෙතන ඉන්නවා විවිධත්වයක් තියෙන දරුවෝ විවිධත්වයක් කියලා කියන්නේ පේපරයක් තිබ්බහම අපි දැනගන්න විදිහක් ඒ තමයි සමහර අය ගන්නවා 80ට වැඩිය සමහර අය ගන්නවා 50කට මැදිස්ත මට්ටම සමහර අය 30ට අඩු ඒ වගේ प्रगति वार्ता ලකුණු 30යි ගත්තේ මිනිහම දුර්වලයි කියලා. ඊට පස්සේ අපි තරගයක් තියනවා අපි හිතමු බ්ලොග්ගල් ගොඩක් තියනවා. බ්ලොග්ගල් 200ක් විතර ගොඩක් ගහලා තියෙනවා. අපි පන්ති ඔක්කොම ටික දාලා කියනවා අපුතේ මේ බ්ලොග්ගල් ටික ඔයාලා මෙතන ඉඳන් අතෙන්ද ගෙනියන්න. අන්නේ අර ලකුණු 30ක් ගත්තු කොල්ලා ඉන්නව නේද? මූ මොකුත් නෑ බ්ලොග්ගල් දෙකක් විතර කනට ගන්නවා එකපාර ගෙනිහිලා තියෙනවා අනිත් එක බ්ලොග් කලක් ගෙනිනකොට මූ බ්ලොග් කල් පහක් විතර ගෙනියන දුර්වලයිද ඈ එහෙනම් පුතේ දුර්වලියු නෑ ඒ ආයත පුළුවන් මගේ පන්තියක පුතේ හිටියා ඕ ලෙවල් මම මේ අද ටියුට් එකක් හොයනකොට හම්බ වුණා මගේ පරණ නිබන්ධනය මගේ පරණ නිබන්ධනයක් හම්බ වුණා පුතේ 2000 මෙන්න මේ නිබන්ධනේ 2017 හදපු එක ඒ කියන්නේ දැන් අවුරුදු මම පරණ ටියුට් එකක් කොයිනකොට මම හම්බුණා 2017 මොකද මේකේ මම ගහලා තියෙනවා 2017 ඔයාලට පේනවා 2017 ඕලෙවල් බැච් එක මේ ටියුට් එක සාමාන්‍යයෙන් මම මේ නුගේගොඩ ක්ලාස් එකක මේ මේක දීපු ටියුට් එකක් මේ හම්බ වුණා එතකොට මේක මේ ටියුට් එක 11 වසර මිශ්‍රණ කියන පාඩම මගේ පන්තියේ හිටියා කොල්ලෙක් මම කවදාකවත් උගන්වන්න දෙන්නේ නැහැ පන්තිරි ගියාම මොකක් හරි හිනහ වෙන කතන්දරයක් කියලා පටන් ගන්න. මම ඇහුවා අනික් ගුරුවරින් ඉන්නොත් එහෙම ළමයෙක් ඉන්නවා. මෙයාගේ නම නවෝද. නවෝද කොල්ලගේ නම. මම ඇහුවා අනික් අපේ ගණන් සර්ගෙන් එම 11 වසරේ කොල්ලෙක් ඉන්නවා. පන්තින් අයින් කරන්නත් තේනවා මොකද කරන්නේ මෙයා කියලා. ඊට පස්සේ ගණන් සර්ගෙන් ආවෝ තමයි කරගන්න දෙන්නේ. උගන්වන්න දෙන්න. ටීචර් කෙනෙක් ඉතත් ටීචර් තුවා නවෝදකේ දෙමාපියෝ ගෙන්නලා කියන්න වෙනවා මෙහෙම කියලා පුතේ මේ මම මනෝවිද්‍යාව කරලා තියෙනවා අවුරුදු දෙකක් විතර වගේ ඉතින් සාමාන්‍ය දරුවන්ගේ හැසිරීම මොකද්ද මේ ළමින්ගේ ප්‍රශ්න මේම හඳුනා ගන්න පුළුවන් මම නවෝදට පන්ති ඉවර වෙලා දවසක් පොඩ්ඩක් කලින් පන්ති ඉවර කරපු දවසක් පොඩ්ඩක් හම්බ වෙන්න කියලා කිව්වා ඉතින් මේ මම නවෝදකෙ දිවිච්ච ප්‍රශ්න වල කතා කරලා මේ මම ටිකක් උපදෙස් ටිකක් දුන්නා නමුත් විශේෂ සම්බන්ධ ඊට පස්සේ මේ
අදටත් මේ නවෝද මතක් වෙන එයාගේ මේ විපර්යාසයත් එක්ක වෙනසත් එක්ක අවුරුදු අදටත් මට කතා කරනවා පුතේ හරි අදටත් මට කතා කරනවා දැන් විශ්වවිද්‍යාලයේ අවසාන වසර තමයි ඉගෙන ගන්න. ඒතකොට මොකද මේ කොරෝනා වසංගතයත් එක්ක එයාට අවුට් වෙන්න තිබුණා. නමුත් මේ කොරෝනා වසංගතයත් එක්ක විභාග කල්යාමක් සිද්ධ වුණා. හැබැයි ජීව විද්‍යාවෙන් නෙවෙයි කලේ. ඉතින් මෙයාට යාළුවන්ගේ ප්‍රශ්න තමයි වෙලද. යටි යාළුවෝ වැඩි ඉස්කෝල ඇරිටිකම යාළුවෝත් එක්ක ගමන් බිම. ගෙදර අම්මා තාත්තා කියන්නේ අහන්නේ නැහැ. ඒතකොට අම්මා තාත්තා කියන්නේ අහන්නේ නැහැ කියන ගුරුවරයා කියන්නේ කොහොමත් අහන්නේ නැහැ. ඒ වගේ පන්තියට ආවට පස්සේ අපි මම බෝඩ් එකේ මෙහෙම ලියන්න හැදෙනකොටම පොඩි කොළවුන් දිහම මිනිහා හදාගෙන තියා ගන්නවා. එක එක කිනාට ගහනවා අපි පස්සේ. ඔය වගේ වැඩ තමයි කරන්නේ. ඉතින් අපි ඉන්න වෙලාවටත් අපි මොකක් හරි ගහන එක දෙයක් කියන ඔය වගේ හරීම අසෝපන විදියට හැසිරුණි. ඉතින් මේ දරුවට මම ගොඩක් පුතේ අපිට සාමාන්‍ය 11 වසරේ ගහලා කියලා හදන්න බෑ. ඒ නිසා එයාව අපි අරගෙන පැහැදිලි කරලා පුතේ යාළුවගේ පිටි ගැටලු කරනවා කියලා හඳුනාගත්තා. දවසින් දවස කතා කරලා එයාගේ හිත වෙනස් කරලා පොතට නැඹුරු කිරීම කළා. එයා ඊට පස්සේ මට පුතේ ලියලා එවනවා පුඩි විසඳසක්. ඒ විසඳස තමයි මම මේකේ දාලා දෙන්නේ. මේ ටියුට් එක අහම්බෙන් හම්බෙච්ච ටියුට් එකක්. මම එයාගේ නම දාලා තියෙනවා 2017 level batch කියලා. එයා කියනවා මෙහෙම කරුණා කරලා මගේ අනුකම්පාව මගේ මෝඩකම කියලා හිතන්න එපා. මගේ නිහඬ බව මගේ නෝන්ජල්කම කියලා හිතන්නත් එපා. මොකද සිද්ධ වෙන වේදියා හොඳින් බලා ඉඳලා තමයි මම තීරණ ගන්නේ. ඒ මගේ පුරුද්ද. ආවට ගියාට තීරණ ගන්න පස්සේ පසුතැවෙන්න මම ලෑස්ති නැහැ. ඒ මගේ හැටි. ඔන්න ඔච්චරයි ලියා. ඔච්චර ලියලා නවෝද කියලා දාලා මට පොඩි මේ චිට් එකක් එවනවා පුතේ. මිනිහා එතකොට මේක තමයි වන්දේ. එතකොට මම මේක තුලින් අඳුනාගත්තා පුතේ මෙයා කවදා හරි දිග ගමනක් යන මේ වගේ දෙයක් පුතේ දුර්වලියකට ලියන්න බෑ. ලකුණු කීයද දන්නවද තියෙන්නේ? හැම ගමනකම report එක ගත්තා ගණිතයට 5යි විද්‍යාවට 2යි නැත්නම් 3යි ඔහොම ලකුණු ගත්තා. ඒ කියන්නේ වැඩක් කරපුණු ඇති. හැබැයි පුතේ අද විශ්වවිද්‍යාලයේ තුල ඉන්නේ. අද මේ ළමයා විශ්වවිද්‍යාලයේ තුල ඉන්නේ. ඉතින් ඒ අවුරුද්දෙම මම ඊළඟ ඒ මගේ ටියුට් එක දානකොට මේ ටියුට් එක පුතේ මිශ්‍රණ කියන පාඩම 11 වසරේ මේක පළවෙනි වාරේ පාඩමක් මේ ළමයා මුල් කාලේ මේ කරනවා මේ විසඳස මේ ටියුට් එකට දාන කටයුතු කළා. එහෙනම් මෙතනත් ඉන්න පුළුවන් කම්මැලි දරුවෝ වැඩ කරන්නේ නැතුව ඔන්ලයින් එකේ අපට ගොඩක් පුතේ ඔයාලා ළඟට ඇවිල්ලා ඔයාලා කරන වැඩ අපිට පේන්නේ නැහැ. මොකද වීඩියෝ ඕෆ් කරගෙන ඉන්නේ මම එකයි කියන්නේ වීඩියෝ ඔන් කරන්න. එහෙනම් අපට මේ ගමන පුතේ ජයග්‍රහණයකින් කෙලවර කරන්න පුළුවන්. ඉතින් පසු කාලින නවෝදක ප්‍රතිපල ආවට පස්සේ මම නවෝදක ගෙදර ගියා. විද්‍යාවට ඒ සාමාර්ථයක් යට ගන්න පුළුවන් වුණා. ඉතින් මේ නවෝදක කියන්නේ දුප්පත් කොල්ලෙක්. ඉතින් එයා අද සතුටු වෙනාගේ අම්මා තාත්තා සතුටු වෙනවා. අම්මා තාත්තා පුතේ කියනවා හැමදාම සර්ලා හින් තමයි මේ ගමන ගියේ කියලා. ඉතින් ඔයාලට හැමෝටම ඒ සාමාර්ථයකට යන්න පුළුවන් හැබැයි වැඩ ටික කරන්න ඕන. හරි. ඔන්න එනම් සම්පූර්ණ විෂය නිර්දේශය කතා කළා. මේක උගන්වන්න දේවල් කතා කළා. පොඩ්ඩ එක ලෑස්ති කරලා තියාගන්න ඕනි. පළවෙනි දවසේ ඉඳ මම කැමති නෑ පොඩ්ඩක් ඉස්සතින් යවන්න. මොනවා හරි දෙයක් අද දවසේ කළ යුතුයි. මොනවා හරි දෙයක් අද දවසේ කළ යුතුයි. මම ඔයාලට රසායන විද්‍යාවට පදනම් වන ආවර්තිත වගුව පාඩම් කරගත්තු ආවර්තිත වගුව පිළිබඳ පොඩි වෙලාවක් විනාඩි 15ක් අරගෙන වැදගත්ම තොරතුරු ටිකක් මම අදවස කියා දෙනවා. ඒ නිසා කටුවෙන පොලයක් අරගෙන මේ මං කියන කාරණා පොඩ්ඩක් සටහන් කරගමු. ඉස්සෙල්ලා මම අඳින්නම් ආවර්තිත වගුව අඳින පිළිවෙල. අඳින පිළිවෙලට ආවර්තිත වගුව අඳින්නයි යන්නේ. පොතේ මේක තමයි වගුව. මේ වගුවේ
මෙන්න මෙතන ඉඳන් ඔයාලට තේරෙන මේ වගුව කිව්වහම මේක විශේෂ හැඩයකින් සමන්විත වෙනවා උඩම මේ පීඩියකට තමයි දෙකයි අපිට ලියන්න තියෙන්නේ ඒ දෙකේ අපි දාන්නේ එච් අකුරෙන් හයිඩ්‍රජන් එච් අකුරයි ඊ අකුරයි හීලියම් ඔන්න දෙක එතකොට අපි මේ අතර තියෙනේම අපි කියන්නේ තීරු කියලා අපි ඒවා පුතේ මෙන්න මේ පැත්තට පහළට තියෙනේම ආවර්තිත වග්ගයේ හඳුන්වනවා මේ සිරස් තීරු කාණ්ඩ කියලා ආවර්තිත වග්ගයේ සිරස් තීරු කාණ්ඩ අද පන්ති ඉවර වෙනකොට චුටි වෙලාවක් තව තියෙන්නේ මේක හැමෝටම පුළුවන් වෙන්න ඕනි පළවෙනිම පුතේ කාන්නේ මෙන්න සිරස් අද තියෙන මේ තීරු අපි කාණ්ඩ විදිහට හඳුනගන්න කාණ්ඩ විදිහට හඳුනගන්න මෙන්න මේ පැත්තට කියන තිරස් පේලි තිරස් පේලි එදී චුට්ටක් පේනවා මදි ඔන්න හරි තිරස් පේලි වලට පුතේ කියනවා මේම මේක එක පේලියයි මෙන්න දෙවනි පේලිය මේව පුතේ අපි ආවර්ත කියලා හඳුන්වනවා ආවර්ත කියලා අපි හඳුනා ගන්නවා එහෙනම් කාණ්ඩ ගණන්කව මෙන්න රෝමිලක්වන් වලින් තමයි අපි පුරුතක් විදියට දාන්නේ සම්මත විදියට පළමු කාණ්ඩය දෙවන කාණ්ඩය මෙන්න තුන්වන කාණ්ඩය හතරවන කාණ්ඩය පස්වන කාණ්ඩය හයවන කාණ්ඩය හත්වන කාණ්ඩය සහ අටවන කාණ්ඩය ඔන්න එහෙනම් කාණ්ඩ ඔන්න එහෙනම් කාණ්ඩ ටික ඊළඟට මෙන්න මේ පැත්තේ තියෙන ආවර්ත කිව්වානි මෙන්න පළවෙනි ආවර්තේ ඒවට සාමාන්‍ය හින්දා අපි සංඛ්‍යා දාන්නේ දෙවෙනි ආවර්තේ තුන්වෙනි ආවර්තේ සහ හතරවෙනි ආවර්තේ කියලා පුතේ අපි දානවා එහෙනම් ඔන්න ඔය ටික දැන් ලකුණු කරගන්න ඉක්මනට දැන්ට කටුවට වැඩ කරමු කටුවට ලියාගම් වෙලා වැනේ නේද හරි ඉතින් ඒ අතර ඔයාලා කඳිනක් ගමන් අපි අපේ ආයතනය ගැන චුට්ටක් මතක් කරන්න ඕනේ අලුතින් සම්බන්ධලා ඉන්න දරුවන්ට මම හිතනවා විශේෂ වරප්‍රසාදයක් ලංකාවේ කොරෝනා වසංගතයත් එක්ක පුතේ අතරමංගලා හිටපු දරුවන්ට පිළිසරණක් වශයෙන් තමයි හෘදයාංගම පටන් ගත් වැඩක් මේ හයිඩ්‍රොනික් පොලිච් ආයතනය විසියම් 10ක්ම රුපියල් 1000ක් මුදලකට තමා කරන්නේ. එතකොට 121කට සාමාන්‍ය රුපියල් 100ක් වගේ ප්‍රමාණයක් තමයි යන්නේ. ඉතින් ඔයාලා සාමාන්‍ය පරිසරය තුළදී 121කට රුපියල් 800ක් 1000ක් ගෙවන්න ඕනේ 20000ක මුදලක් වෙන් වෙනවා. ඉතින් අපේ ආයතනය වගේ පොතේ ලංකාවේ ජනප්‍රියම හොඳම ප්‍රතිඵල බිහි කරපු ගුරු කණ්ඩායමක් එක්ක ඔයාලට සාධාරණ විදිහට වැඩක් කරගන්න හැකියාව තියෙනවා. අපි මාස 4ක් පොරොන්දු පරිදි ඒ විදියට අධ්‍යාපනය වලට ලබා දීලා ඒ විශ්වාසය තහවුරු කරගත්තු ලංකාවේ පළවෙනිම සහ ඔන්ලයින් පාසලක් විදියට දී කරපු ලංකාවේ පළවෙනිම සහ හොඳම ආයතනය බවට පුතේ මේ වෙනකොට පත් වෙලා අවසන්. ඉතින් ඒ නිසා පුතේ ප්‍රධාන විදියට දරුවෝ අපිත් එක්ක අත්වල බඳගන්නේ ඉන්නවා. ඒ අතර සහනයක් වශයෙන් බලාපොරොත්තු වෙන වලගේ ආදූ ඉන්නවා නම් ආයතනයේ අද තමයි මේ 10 ආරම්භ වෙන්නේ ලබන සතියේ වෙනකොට තවදුරටත් දරුවෝ එකතු වෙනවා ඒ අතරට ඔයාලගේ ආගවත් සම්බන්ධ කරගන්න කියලා ඇරයුමක් කරනවා හරි මෙන්න එහෙනම් අපි එනවා කාණ්ඩ ආවර්ත හානි දැන් අපි මේ ටික පුරවමු ආවර්තිත වග්ගයේ ඔයාලා ඔය හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කියන වචන ටික මෙන්න එච්චකුරෙන් හයිඩ්‍රජන් මෙන්න හීලියම් මෙන්න ලිතියම් බෙරිලියම් බෝරෝන් carbon nitrogen oxygen fluorine neon sodium then samahara yar kaviya padan karagatta yan tinnani ha helium na beri nam medipakka pan nattan oluwa palai nilin kiyak meka padan karana nattan oluwa palai nil
සෝමා මගේ අල්ලසිපලා පයසෝදලා ක්ලෝරීන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් පුතේ සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරීන් ආගන් පොටෑසියම් කැල්සියම් ඔන්න 20 ඔන්න 20 ඔය 20 පාදන්න නැති අය පාදන්න නැති අය අනිවාර්යයෙන්ම ඔය 20 පාඩම් කරගන්න එක ඔයාගේ වගකීම 10 තුන්වෙනි පාඩම උගන්වන්න යනකොට මේ ටික බැරි වුණොත් අවුල නෙවෙයි අවුල් ජාලයක් හරි මෙන්න මූල ද්‍රව්‍ය 20 කියලා කියනවා මේක තමයි අපි ඉගෙන ගන්න නූතන ආවර්තිත වගුව නූතන ආවර්තිත වගුව ගත්තාම සම්පූර්ණ නම් 120ක් තියෙනවා මූල ද්‍රව්‍ය හැබැයි අපි ඒ අතින් හොඳ චාන්ස් කාර්යෝ 20යි ඉගෙන ගන්න තියෙන්නේ 20යි ඉගෙන ගන්න තියෙන්නේ පුතේ මේක වැදගත්ම කාරණා මෙන්න මේ කාරණා ටික සකහන් කරගෙන අපිට චූටි වෙලාවක් තියෙන්නේ මේක තියෙනවා පුතේ ලෝහ මූලද්‍රව්‍ය තියෙනවා අලෝහ මූලද්‍රව්‍ය තියෙනවා ඒ වගේම ලෝහ අලෝහ මූලද්‍රව්‍ය තියෙනවා අපි ලෝහ මූලද්‍රව්‍ය ගත්තාම අපි පොඩි ඉරක් අඳිනවා මෙන්න මෙහෙම මෙන්න මෙහෙම ඉරක් අඳිනවා මේ ඔයාලා පාඩම පෑනකින් මේ ඉර අඳගන්න ඕනේ මෙහෙම මෙහෙම ඉරක් ගන්නවා මෙන්න මේ පල්ලිහා ටික ඔක්කොම කියන්නේ මැග්නීසියම් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් පොටෑසියම් කැල්සියම් කියලා මෙතන දිනන හතක් ඔය හත පුතේ පැත්තකින් ඔය කටවල කොලි එක දැන් කරන්න මේ ටික ඔක්කොම මේ ඉතලියක් තල් දියා ගන්න ලෝහ මූලද්‍රව්‍ය ලෝහ ලෝහ මූලද්‍රව්‍ය ඊළඟට මෙන්න මේ ටික කවුද මේ ටික වෙන පාට පෑනකින් මොකක් හරි සලකුණක් දාගන්න හීලියම් නියෝන් ආගන් තුන්දෙන අටවෙනි කාණ්ඩේ ඒගොල්ලන්ට අපි කියනවා උච්ච වායු කියලා උච්ච වායු උච්ච වායු ඒගොල්ලන්ට තව නමක් කියනවා නිෂ්ක්‍රීය වායු කියලා කියනවා නිෂ්ක්‍රීය වායු උච්ච වායු නිෂ්ක්‍රීය වායු කියලා අපි හඳුනගන්න මේ වගේ විස්තරාත්මකව පුතේ තුන්වෙනි පාඩම වෙනවා කතා කරන දැන්ක දැනගන්න ඕනි කාරණා ටික ඊළඟට අපි එනවා මං එනවා මෙන්න මේ ටිකට කවුද මෙන්න මේ පුතේ අපිට සලකුණුනේ නැති ටික මෙන්න මේ ටික මම මේ දෙපැත්තට මීඩියා දින ටික මෙන්න මේවා දෙපැත්තට මීඩියා දින ටික ඒකද මේ අද්දා ගන්න පැත්තකින් මීඩියා කරන්න යන්නේ අද්දා ගන්න මේ ගොල්ලෝ අපි කියනවා අලෝහ අලෝහ මූලද්‍රව්‍ය අලෝහ මූලද්‍රව්‍ය අලෝහ මූලද්‍රව්‍ය හරි තව පොඩ්ඩක් තියෙනවා මෙන්න මෙයා පාට පෑන කරලා ආයෙ ලවුම් කර ගන්න කොහොමද හීලියම් විතරක් හීලියම් මේ ටික පාඩම් කරගත්තට පස්සේ මම මේ දින වගුව සම්බන්ධයෙන් අහන පාඩම අපිට ඉතාම පහසුවෙන් සරලව ඉගෙන ගන්න පුළුවන්. චොට්ටක් ඉක්මන් කරමු. මෙන්න හීලියම්. එයා පුතේ පළමු අයනී අහලා නැති ඇති වචන ලියාගන්න ඕනට අයනීකරණ ශක්තිය පළමු අයනීකරණ ශක්තිය වැඩිම පාඩම් කරන තර අලෝල තියාගත්තක් කමක් නැහැ. පළමු අයනීකරණ ශක්තිය වැඩිම පළමු අයනීකරණ ශක්තිය වැඩිම පළමු අයනීකරණ ශක්තිය වැඩිම ඔයාලා නිකන් වරහන් අස්සේ අංකයක් දාලා තියාගන්නකොට 2372 කියලා 2372 එකයි අගේ ඉස්සරහට ඉගෙන ගන්නකොට වැඩක් වෙනවා ඊළඟට දැන් වැඩි මෙක්කෙනෙක් ඉන්නවා නම් අයනීකරණ ශක්තිය කියන එක අඩු මෙක්කෙනෙකුත් කොහේ හරි ඉන්න ඕනේනේ අඩු මෙක්කෙනා තමයි මේ පැත්තේ යටරි ඉන්න පොටෑසියම් ඊතලිය අද්දාම ලියා ගන්න පළමු අයනීකරණ ශක්තිය අඩුම
අඩුම පළමු අයනීකරණ ශක්තිය අඩුම පළමු අයනීකරණ ශක්තිය අඩුම ඒකටත් පොඩි අංකයක් දාන්න තියාගෙන 418යි කියලා 418යි ඊළඟට තව දෙකයි දෙන්න තව කීයද දෙකයි දෙන්න හා නමේ දි පාඩම් කරගත්තා 10යි දින එක වර්ග කරගන්න හරි එහෙනම් පුතේ මෙන්න මෙන්න මෙයා රවුම් කරගන්න රවුම් කරගෙන දානි ඉතලයක් මේකට අපි කියන අහලා නැහැ වචනේ කවුද විද්‍යුත් ඍණතාව විද්‍යුත් ඍණතාව වැඩි ඒකේ අගය දාගන්න බලන්න ඇස්සේ 4.3 4.0 විද්‍යුත් ඍණතාව වැඩිම විද්‍යුත් ඍණතාව වැඩිම 4.0 ඊළඟට වැඩිම කෙනෙක් කෙනා අඩුම කෙනෙක් කොහේ හරි ඉන්න ඕන්නේ ඒ අඩුම කෙනා මෙයාමයි ආයි ආවව කරගන්න වෙනවා පොටෑසියම්මයි එයාට දාන්න විද්‍යුත් ඍණතාවයත් අඩුම කෙනා අයනීකරණ ශක්තියත් අඩුයි විද්‍යුත් ඍණතාවයත් අඩුම කෙනා අඩුම කෙනා පොටෑසියම් එයාගේ අංකේ නිකමට දාලා තියාගන්න 0.8 0.8 ඔන්නේනම් වැදගත්ම කාරණා රාශිය කන්දවසි විශේෂණීය දේශයත් එක්කම පුතාලා ඉගෙනගත්. දැන් එහෙනම් ඔයාලා ඉන්න ගමන් බෙදා වාද දවස තිබුණොත් මේක පොලයක් අරගෙන ඇඳලා ලස්සනට තමන් පාඩම් කරන දණින් අලවලා තියාගන්න. ඒකෝ ඊළඟ දවසේ තමන් කරපු වැඩේමට බලන්න හැකියාව තියෙනවා. පිළිරෝම වගේ චූටි වැඩ තමයි අපි දවසකට ඔයාලට දෙන්නේ. එතකොට ලබන සතිය වෙනකොට අර පොත් ටික අරගෙන සූදානම් වෙලා ඉන්න ඕනේ හැමෝම පළවෙනි පාඩමේ ඉඳන් ක්‍රමානුකූලව පුතේ පන්ති වලට සහභාගි වෙන්න. සහභාගි වෙන එක ඔයාගේ වගකීම. මම හරියට විෂය නිර්දේශ ආවරණය කරලා දෙනවා. හැබැයි අවාරයට පොල් වගේ පන්තියන දරුවෝ ඉන්නවා. එහෙම වුණොත් අපිට අපහසුයි ඔයාලා කොට ගන්න. ඒ නිසා අකණ්ඩ වෙන්න. අත්‍යවශ්‍ය හේතුවක් නිසා පන්තියට සහභාගි වෙන්න බැරි වුණොත් ඓදෙනින් කොලේජ් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලා කියා දීලා තියෙනවා කොහමද මේ වීඩියෝ එකක් බලා ගන්න කියලා. හරි. එහෙමනම් සියලු දෙනාට පුතේ සුබ දවසක්. ආයුබෝවන් මගේ නම් මොකක්ද කියන මැසේජ් එක දාලා තිබුණා. පුතේ මම දුමිත් මුතුගලාරච්චි. එතකොට විස්තර විදිහට මම පුතේ එදත් කතා කළා. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ තමයි උපාධිය හැදෑරුවේ. රජයේ පාසලකත් වැඩ කරා කාලයක් දැනට රජයේ සේවකයක් නියුක්ත වෙන ගමන් තමයි මේ වැඩසටහන පුතේ කරගෙන යන්නේ. හරි. සියලු දෙනාට තෙරුවන් සරණයි. එහෙනම් අපි ඊළඟ දවසේ හැමෝම හම්බ වෙමු පළවෙනි පාඩමෙන් අපි වැඩ ටික ආරම්භ කරමු. එහෙනම් සියලු දෙනාට අයිබෝන්. සුබ දවසක්.